තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම සදහම් මකරන්දේ සුවතෙන් පින්සිත නිවාස සුවපත් කරන ජාතියේ පොදුනාලිකාව බෞද්ධ හා රූප වාහිනිය අද සුපුරුදු පරිද්දෙන් ඉරිදා දවසේ උදැසන මේ සූදානම බුදුමග දේශනා මාලාවේ අද දවසේ දේශනාව මෙලෙසින් ඔබ වෙත සඳහෙවෙතේ කරන්නට සදේවතුනි මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් සුපුරුදු ආරාධනෙන් වැඩමුකට වදාළ ලබුණෝරුව කන්ද අරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය පූජනීය මාංකඩවල සුදස්සන පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම පළමුකොට සාතු නැතින් පිළිගනිමු අවසරයි අපේ හාමුදුරනේ සාදු 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 සුපින්වතුනි අද මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් සිය පුණ්‍යකාමී දායකත්වය එකතු කරන්නේ टीपी दिशानायक महता के हत्यातुन्मन जन्मदिने सिपत करगेन एतुमंट निदुक निरोगी चिरजीवन संपत्तिय प्रार्थना करमीन जाते हितमित्रादीन विसिन एहमनम बेतेन सिट मेयुतुम मुदेशनाव सिदु करन्नट अपि हेमदिनाम पिन्वत स्वामीन महंसेट आराधना करमु अवसरय अपे हामुदुरुवने साधु 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 समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मुक्खदं धम्मसवन कालो अयं वदन्ता धम्मसवन कालो अयं वदन्ता धम्म सवन कालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स सदा पूजनीय वंदनीय महासंगरत्नें अवसराई धर्म श्रवणाभिलाषी श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंगतुनी मे पिंगत सील दिनाम दम्मे सूदानं वेन्ने लोतुरा बुदुरजानन वहन्से अपि किरहे अनुकंपावेन देशना कल सद्धर्मेन बिदत् එනිසා බොහෝම වමනාවෙන් බොහෝම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. පින්වතුනි මේට පෙර අපි අනුක්‍රමයෙන් කතා කළා උපාදාන සහිත බවින් ලෝකී ඇලිලා බැඳිලා පවතින අපේ සිත නොයෙක් දුක් පීඩාවන්ට මුල් වෙන මේ ඇලීම බැඳීම දුරු කරගන්නට ඒ වගේම ලෝකයේ ඇලිලා බැඳිලා පවතින අපේ සිත ඒ මුදවා ගැනීම සඳහා නැත්නම් අනුපාදා පරිනිර්වාණය සඳහා පවතින ධර්මතාවය සාක්ෂාත් කරගන්නේ කොහොමද කියන කාරණාවෙදී ඒ සඳහා අපිට උපකාරී වෙන සිතේ ක්ලේශයන් අනුක්‍රමෙන් දුරු කළ චිත්ත පාරිශුද්ධිය ඇති කරගන්න ක්‍රමවලදී අපි මේට පෙර නොයෙක් ආකාරයේ ක්‍රම රාශියක් ගැන කතා කළා. ඒ සප්තවිසුද්ධි ධර්මයන් අතරින් අද දවසේදී පවතින පින්වතුනි අපිට පස්වෙනි වූ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ගැන. ඇත්තටම මේ විසුද්ධිය අතරින් මාර්ගය අමාර්ගය කියන ධර්මතා දෙක මොකක්ද කියලා හොඳට වෙන් කළ දැනගන්න කම ගොඩාක්ම අපිට වටිනවා අද දවසේදී මොකද අපි බොහෝ දිනකට වර්තමානයේදී උත්සාහය තිබුණත් සීලාදී ගුණධර්ම පිරීමේ හැකියාව තිබුණත් අපි ආශ්‍රයක්ෂේ සඳහා නොමහුකුල චිත්තේ මොහු කිරිය පිණිස කටයුතු එකම දේ මොකක්ද කියලා හරියට පිරිසිඳ පැහැදිලි නොවීම පිරිසිඳ නොදැකීම පැහැදිලි නොවීම නැත්තම් ඒට පරිපන්ත ධර්මයෝ නැත්තම් නොමග මොකක්ද එහෙම නැත්තම් ඒ වගේම යා යුතු නිවැරදි මාර්ගය මොකක්ද කියලා
මෙන්න මේ මාර්ගය අමාර්ගය කියන ධර්මතා දෙක හරියට පැහැදිලි නොවීමයි ලෝකෙට ගොඩාක්ම මේ චේතු විමුක්ති සාක්ෂාත් කර ගැනීමට නොහැකිකම තියෙන්නේ. ඉතින් මෙතනදී මග නොමග කියන දෙක නොදන්නාකම නිසා ඇතිවෙන යම්ම කෙලෙසයක් තියෙනම් පැටලීමක් තියෙනම් අන්න ඒ ටික දුර වෙනවා පින්වතුනි. මේ මා මග නොමග දන්නා ඥාන දර්ශනේ පහළ වුණාම ඥාන දර්ශනය කියන්නේ නුවණින් දැකීම. මෙන්න මේක මාර්ගයේ මේක මාර්ගයේ නුවණ ධර්මතාවය කියලා නුවණට පැහැදිලි වෙන්නට ඕනේ, පැහැදිලි කර ගත යුතුයි. එතනදී මුලින්ම මතක් කළා අපි සප්තවිසුද්ධි අතරින් සීලයක පිළිපැදලා නීවරණ ධර්මයන් දුරු කළා චිත්ත විසුද්ධිය ඇති කරගෙන ඊට පස්සේ වර්තමාන නාම රූප ධර්මයන් පිරිසිදු දැකලා එතනද සත්පුද්ගල භාවයෙන් යුක්ත ආත්ම දෘෂ්ටියක් තියෙනවා කියන හැඟීම මුදුරු කළ දිට්ඨි විසුද්ධිය සම්පාදනය කරගෙන ඒ නාම රූප ධර්මයන්ට ප්‍රත්‍යසෙවීම අර්ථයෙන් පටිච්ච සමුප්පාද ධර්මයේ නුවණින් සම්මර්ෂණය කළා කෙසේද කෙසේද යන විමති දුරු කරගත්ත යෝගාවචරයට දැන් මාර්ගය අමාර්ගය කියන ධර්මතා දෙක පැහැදිලි කරගත යුතුයි. මාර්ගය අමාර්ගය කියන ධර්මතා දෙකේ අපැහැදිලිකමක් තියෙනම් අන්න ඒ ටික දුරු කරලා සිත පිරිසුදු කරගත යුතුයි. ඒකෙදි ධර්මයේ පින්වතුනි නොයෙක් නොයෙක් පරියායන්ගෙන් නොයෙක් නොයෙක් ආචාර්යවරු පෙන්වන එක එක ක්‍රම රාශියක් තියෙයි. ඊතර සමහර ආචාර්යවරු පෙන්වනවා පින්වතුනි මේ නාම රූප ධර්මයන් නුවණින් විදර්ශනා කරනකොට කෙසේද කෙසේද යන කාංකා විමති දුර වෙන විදිහට පටිච්ච සම්පදා ආදී ධර්මයන් බලනකොට අනුක්‍රමයෙන් ඒ විදර්ශනා ඥානය වැඩි වීම නිසා කෙලෙස් ප්‍රහාණය වෙලා ඒ විදර්ශනා නුවණ නිසාම දසවිධ කෞසල්‍ය ධර්මයන් පහළ වෙනවා. ඒ කියන්නේ රෑ යම්සේද දවල් දවල් යම්සේද රෑ එසේම එක විදියට පිහිටා හිරින මහා ආලෝකයන් එන ඕභාසයන් ඇති වෙනවා. ඒ වගේම ඉතා තීව්‍ර වූ නුවණවල් එළඹ නුවණ එළඹ සිටිනවා. ඒ වගේම ප්‍රීතිය එළඹ සිටිනවා. පස්සද්ධිය සැපය වීරිය අධිමොක්ඛය කියලා මෙන්න මේ වගේ එකට කියනවා දසවිධ විදර්ශනා උපක්ලේශ කියලා. විදර්ශනා කරනකොට කෙලෙස් දුරු වෙනවා. කෙලෙස් දුරු වීම නිසා ඇති වෙන මෙන්න මේ වගේ තමන් තුල ආධ්‍යාත්මික දියුණුව නිසා ඇති වෙන ගති ටිකක් ඇති වෙනවා. අන්න ඒ ගති ටිකේ හිත සතුටු වෙන හිත බැඳෙන කාලයක් එනවා නිකාන්තය කියලා. එතකොට යෝගාවචරයා මේ තමන් තුල දසවිධ විදර්ශනා උපක්ලේශ තමන් තුල දකිනකොට ඒකේ නිකාන්ත ස්වභාවය දකිනකොට මේ දසවිධ විදර්ශනා උපක්ලේශයන් කිසිම වෙලාවක මාර්ගය වෙන්නේ නැහැ. මේ විදර්ශනාව මාර්ගයට పూర్ව භාග විදර්ශනාවයි මෙයින් මිදුණු මනසයි ඒ ලෝකෝත්තර මාර්ගය වෙන්නේ කියලා මාර්ගය අමාර්ගය තේරුම් ගන්න එක පරයයකුත් වෙන්නලා තියෙයි. ඒ වගේම මේ අනුක්‍රමයෙන් ඒ දික්ටි විසුද්ධිය කංකා විතරණ විසුද්ධිය පහළ කරගත්තට පස්සේ මග නොමග තේරුම් ගැනීම සඳහා තවත් අවශ්‍යම සම්පාදනය කොට යුතු නොවන මෙහෙයු පරයය ක්‍රමයක් ධර්මයේ පෙන්වනවා. කොයි තැනකින් මොන විදිහකට පැමුණුනත් පින්වතුනි විශේෂයෙන්ම මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී විශේෂයෙන්ම මුල් වෙන පරිඥාවන් තුනක් තියෙනවා. ඥාත පරිඥා, පහන පරිඥා, තීරණ පරිඥා කියලා. මෙන්න මේ ඥාත පරිඥාවෙන් හොඳට පවතින ධර්මතාවයන් දැනගෙන තීරණ පරිඥාවට එළඹෙන කල්හි මග මොකක්ද නොමග මොකක්ද චිත්ත විමුක්තිය සඳහා කියන ටික යෝගියට හොඳට එළඹ සිටින බව තමයි ධර්මයේ පැහැදිලි කරලා පෙන්වන්නේ. ඒකෙදි අපි පොඩ්ඩක් එහෙනම් මෙනෙහි කරලා බලමු මාර්ගයේ මාර්ගයේ මොකද්ද නොමග මොකද්ද කියලා හොඳට කරුණු කාරණා තේරුම් අරගෙන නොමග දුරු කළ මාර්ගයේ පිහිටා සිටීමට ඉබඳු ඥාන දර්ශනය ඉපදීමට හේතු වෙන
ඥාත පරිඥාව, පහන පරිඥාව කියන්නේ මොකක්ද කියන කාරණාව. එතෙන්දී මේ පරිඥයයි කියලා කියන්නේ පිරිසිඳ දකිනවා. එතකොට පිරිසිඳ දකින ක්‍රම තුනක්. එකක් තමයි ඥාත පරිඥා කියලා කියන්නේ, ඥාත කියන්නේ දැනගන්නවා. තත්ත්ව පරිදි තත්වාකාරයෙන් දැන ගැනීමත් එක ක්‍රමයක්. එතකොට මේ කුමකද ඥාත පරිඥාව? ඒ ඥාත පරිඥාව පින්වතුනි ස්කන්ධයන්ගේ ධාතුන්ගේ ආයතනයන්ගේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ තත්වාකාරය යථාභූත ස්වභාවය ඇත්ත ඇති හැටි පවතින ආකාරය නුවණින් ඒ ආකාරයෙන්ම දැන ගැනීම කියනවා ඥාතයි කියලා. එතකොට ඇත්ත ඇති හැටි තත්වාකාරයෙන්ම දැනගන්නකම ඥාතයි කියලා කියන ස්කන්ධයන්ගේ. එතකොට මොකේද? ස්කන්ධ ධාතු ආයතනයන්ගේ. එතනදී හොඳට රූපය කියන කාරණාව හාත්පසකින්ම නුවණින් මේ අවස්ථාවේදී යෝගාවචරය නැත්තම් චිත්ත විමුක්තිය පිණිස කටයුතු කරන යෝගීවරයා මේ අවස්ථාවේදී හොඳට රූපය ගැන නුවණින් සම්මර්සණය කරලා බලනවා. යම් තාක් රූප කියලා යමක් තියෙනම් ඒ රූප ටික, ඒ රූප කියලා කියන්නේ මොනවද? චත්තාරෝච මහා භූත චතුර්ණංච මහා භූතනං උපාදාය රූපං. එතකොට සතර මහා ධාතු සහ උපාදාය රූපයි කියලා. එතකොට එතනදී හොඳට රූපය ගැන නුවණ ඇති කරගන්නවා. එතකොට මහා භූත කියලා කියන්නේ මහත් වූ ස්වභාවයෙන් පෙනී සිටින, ප්‍රකට ප්‍රකට ස්වභාවයෙන් පෙනී සිටින නිසාත් මහා භූතයි කියලා කියනවා. ඒ වගේම තමන්ගේ පවතින ස්වභාවය හඟවලා වෙන අන්‍යාකාරයකින් පෙනී සිටලා සත්වය මුලා කරන ගතියක් තියෙන නිසාත් භූතයි කියලා කියනවා. මේ වගේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ ධර්මතා හතරට කියනවා මහා භූත කියලා. එතකොට මේ ධර්මතා හතර තමයි නොඑක් නොඑක් ආකාරයකින් ලෝකෙ තුල එක එක ආකාරයකට පෙනී සිටලා සත්ව సంతානේ වංචා කරලා සසර ජරා මරණ දුකට ඇදලා දාන්නට කටයුතු කරන්නේ. ඒ මහා භූතයන්ගේ භූත ස්වභාවය තේරුම් ගත්තාම අන්න ඒකත් අපිට පහසුවක් වෙනවා මේ හම්බ වෙන රූපාදී අරමුණු කෙරෙහි නොරැවටි ඉන්න. එතකොට එතනදී පඨවි කියලා කියනකොට පින්වතුනි පඨවි කියලා කියන්නේ තද කර්කස රළු ස්වභාවය. එතකොට ලක්ෂණ වශයෙන් ගත්තාම තද කර්කස රළු ස්වභාවය. එතකොට මේ පඨවියේ කෘත්‍ය තමයි පින්වතුනි යම දරා ගන්න පුළුවන්කම, ධාරණය කර ගන්න පුළුවන්කම. දැන් මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න පුළුවන් හැකියාව තියෙන්නේ මොකද්ද? මහා භූතයන්ගේ යමක් දරා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඒකට ආසන්නම කාරණාව වෙන්නේ මොකද්ද? මහා භූතයන්ගේ අනිත් ප්‍රත්‍ය ආපෝ වායෝ තේජෝ කියන ධර්මතාවය. එතකොට මෙන්න මේ පඨවි ස්වභාවය අපිට පඨවි කිව්වහම තේරෙන්නේ නැත්තම් අපිට තේරෙන භාෂාවකින් ගත්තොත් පස් කියලා කිව්වොත් අපි කළු ගලක හරි හුඹහක හරි තියෙන මැටි ටිකක් හරි ගත්තොත් පස් ස්වභාවය ගත්තහම සත්වයක් නොවි පුද්ගලයෙක් නොවි ඒ තද ත්‍රළු කර්කස ස්වභාවය කියන ධර්මතාවයක් වෙනවනේ. අන්න ඒ රූප කියලා යමක් තේනම් අන්න ඒ බඳු තද ස්වභාවයට කියන පඨවි ස්වභාවය කියලා. ඊට පස්සේ ආපෝ කියලා කියන්නේ ගලන වැගිරෙන බැඳෙන ස්වභාවයට. ආපෝගේ ලක්ෂණ එයාගේ කෘත්‍යය තමයි මොකද්ද? එකට අලවල තියනකම, එකට බඳවල තියනකම, එකට අලවල එකට බඳවල තියනකම තමයි නැත්තම් රැස් කරන ගුලි කරන ස්වභාවය තමයි ආපෝ ලක්ෂණය. දූවිලි වගේ විසිරිලා යන්න නොදී මේ වස්තුන් එක එක හැඩතල වලට පෙනෙන විදිහට ඔවුන් ගුලි කළා කැටි කළා තියෙන කෘත්‍ය පින්වතුනි හැම වෙලේම මේ ආපෝ කියන ධර්මතාවයේ ලක්ෂණය. පඨවියෙන් තද
රළු රූප කලාප ටික ආපෝවෙන් තමයි එකට අලවලා බඳලා තියෙන්නේ. එයාගේ ලක්ෂණය තමයි හැම වෙලෙම ගලන, වැగిරෙන, බැඳෙන ස්වභාවය. ඒ තෙත් ස්වභාවය තමයි දූවිලි වශයෙන් විසිරලා යන්න පුළුවන් මැටි ටිකකට. මේ ටිකකට අපි වතුර ටිකක් දැම්මහම මැටි පිටක් වගේ එහෙම විසිරලා යන්නේ නැතුව ගුලි වෙනවා. ආන් ඒ වගේ මේ සවිඥානික අවිඥානික විදියට අපිට කෙලෙස් වශයෙන් පවත්වන්න පුළුවන් විදියේ රූප හම්බ වෙන්නේ අපිට මෙන්න මේ ආපෝ ධාතුවෙන් එකට ගුලි කළ රස කළ තියෙන නිසායි. එතකොට එයාට ළඟම කාරණාව එයාගේ කෘත්‍යය තමයි අලවල එකට ගුලි කළ බඳවල තියෙන එක. එයාගේ ආසන්නම කාරණාව ළඟම අය තමයි මොකද්ද? පඨවිත් තේජෝත් වායෝත් කියන ටික. එතකොට තේජෝ කියලා කියන්නේ එයාගේ ලක්ෂණය තමයි දවන, තවන, දිරවන, පැසවන ස්වභාවය. එතකොට එයාගේ කෘත්‍යයක් තියෙනවා මොකද්ද? එයාගේ කෘත්‍යය තමයි මොහොකුරවන කම. ඇතුළත උණුසුම් ඒ තමාක බැඳිලා තියෙන පඨවි ආපෝ කියන ධර්මතා දෙකේ දෙක මුහු කුරවන ගතිය තමයි මෙයාගේ කෘත්‍ය වියලවන ගතිය. දිය වෙලා ආපෝ ධාතුවේ දිය කළ දිය වෙලා යන්න දෙන්නේ නැතුව ඒක උණුසුම් කළ මුහු කුරවලා පවතින ගතිය. අපි කියමු ගහක කොළයක් ඉදෙනවා කියලා කියන්නේ පින්වතුනි, නැතිනම් මේ ජීවිතයක කෙස් පැහැෙනවා, හැම රැලි වැටෙනවා කියලා කියන්නේ මේ තේජෝ ගතිය ලක්ෂණය, මොහු කුරවන ලක්ෂණය තමයි මෙයාගේ මෙයාගේ කෘත්‍ය මොහු කුරවන එක. ලක්ෂණය දවන, තවන, දිරවන, උෂ්ණ කරන ස්වභාවය. ආසන්නම කාරණාව තමයි මේ අනිත් ධර්මතා, ඒ කියන්නේ පටිවි ධාතුවත් ඒ වගේම ආපෝ ධාතුව. එතකොට අපි තේජෝ ධාතුව කියලා කිව්වොත් අපිට තේරුම් ගන්න අපහසු නම් ගිනි ගොඩක් සිහි කරගත්තොත් ගිනි ගොඩ සත්‍ය පුද්ගලයෙක් කියලා තේරෙන්නේ නැහැ. අර ඉස්සෙල්ල කීපේ කරත් අපිට ආපෝ කිව්වහම තේරෙන්නේ නැත්නම් ලිඳක වැවක පොකුණක තියෙන වතුර ටිකක් සිහි කරගත්තොත් අපි අන්නේ එතකොට පොළවේ තියෙන පස් ටිකක් ලිඳක වැවක පොකුණක තියෙන වතුර ටිකක් ගිනි ගොඩක තියෙන ගින්දර ටිකක් ගත්තාම පඨවි ආපෝ තේජෝ කියන දේවල් වලට අනුමාන නුවණක් අපිට ඇති කරගන්න පුළුවන්. නමුත් පඨවි ආපෝ තේජෝ කියනකොට ඊට වඩා ගොඩාක් ඇතුළත ගිය අර්ථයක් ප්‍රකාශ කරනවා. ඊට පස්සේ වායෝ කියලා කියන්නේ ඒකේ ලක්ෂණය තමයි හමන, පිම්බෙන, සොලවන, හැකිලෙන ලක්ෂණය. එතකොට එයාගේ කෘත්‍යය තමයි මොකද්ද? තල්ලු කරන, ඉඩ අරගෙන දෙන බව. එහාට මෙහාට තල්ලු කරවල සොලවල සොලවන්න පුළුවන් ලක්ෂණය. එතකොට අනිත් ධර්මතා ටික පඨවියත් ආපෝවත් තේජෝවත් තමයි මෙයාට ළඟම ආසන්න කාරණාව පරිවර්තන. එතකොට මෙන්න මේ පස්දිය ගිනි සුලං කියලා අපිට තේරෙන මට්ටමකට ගත්තොත් ඕකෙදී සත්වයක හෝ පුද්ගලයක හෝ සත්ව පුද්ගල ආත්මයක් තියෙනවා කියලා අපිට හිතෙන්නේ නැහෙනි. අන්න ඒ වගේ තමයි පින්වත්තුනි, යම්ම රූප කියලා යමක් තියෙනං ඒ රූපවල ප්‍රකෘතිය නැත්තම් රූපයක සැබෑම සැකසුම තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන්නේ. වර්තමාන විද්‍යාවෙන් උනත් භෞතික විද්‍යාව කරනකොට එකට කියනවා පදාර්ථය කියලා, ඝන, ද්‍රව, තාප, වායු කියලා. ඒ පදාර්ථය කියන තැනින් උගන්වන්නේ ඔන්න ඔය හතරමයි. ඔන්න ඔය මහා භූත රූපය හොඳට සතර මහා ධාතුයි කියනකොට ඔන්න ඔය ධාතු ටිකේ ස්වභාවය හොඳට ඥාත වෙනවා, දැනගන්නවා. ඒකම ඊට පස්සේ චතුර්ණංච මහ භූතානං උපාදාය රූපං. එතකොට ඒ මහ භූතයන්ගේ උපාදාය රූපය කියලා යමක් තියෙනවා. උපාදාය කියලා කියනකොට පින්වතුනේ උපාදාය කියලා කියන්නේ ඇසුරු කරගෙන පවතින නිසා පවතිනවා කියන එක. මහ භූත ටික නිසා පවතින, මහ භූත ඇසුරු කරගෙන පවතින රූප කියලා කොටසකුත් තියෙනවා. එතකොට අපි යොකට උපමාවක් කළොත් අපි බිත්තියක චිත්‍රයක් ඇඳුවොත් මේ චිත්‍රය කියන එක බලන්න බිත්තිය උපාදාය කරගෙන, බිත්තිය ඇසුරු කරගෙන පවතින්නේ. කිසිම වෙලාවක චිත්‍රයට තනියම ඉන්න බෑ තව යමක් ඇසුරු කරගෙන. බිත්තියක් හරි, බෝඩ් එකක් හරි, එතකොට කුලයක් හරි, මොකක් හරි ඇසුරු කරගෙන තමයි චිත්‍රයකට පවතින්න පුළුවන්.
එහෙම නැතුව කිසිම වෙලාවක චිත්‍රයකට පවතින්න පුළුවන් කමක් නැහැනේ. එතකොට යම් වෙලාවක චිත්‍රය අඳින බිත්තිය හෝ කඩදාසිය හෝ බෝඩ් එකට ඉන්න පුළුවන් චිත්‍රය නැතුව. නමුත් චිත්‍රෙට ඉන්න බෑ බිත්තිය හෝ බෝඩ් එක හෝ කඩදාසිය නැතුව. එතකොට බිත්තිය නිසාම බෝඩ් එක කඩදාසිය නිසාම පවතින ඒව ඇසුරු කරගෙන පවතින ඒව තියෙනකම්ම තිබුණොත් විතරක් විද්‍යමාන වෙන රූප ටිකක් තියෙනවා. ඒක චිත්‍රය වගේ. ඒ වගේ අපිට ඇහැට පෙනෙන රූප ගත්තොත් පින්වතුනි ඒව ඔක්කොම චිත්‍ර. ඇහැට පෙනෙන වර්ණ සටහනක් තියෙනම් හැඩ සටහනක් තියෙනම් දිගයි රවුම් හතරස් කියලා අපිට හැඩ පෙනෙන කමක් හෝ නැත්තම් කහ පාට නිල් පාට රතු පාට කියලා වර්ණ පෙනෙන කමක් හෝ ගත්තොත් පින්වතුනි මේ වර්ණය හැම වෙලාවෙම හොඳට දකින්න බිත්තියක ඇඳි චිත්‍රයක් වගේ. මේ චිත්‍රයට කිසිම වෙලාවක තනියම ඉන්න බෑ බිත්තිය හෝ බෝඩ් එක නැතුව වගේ. මේ ඇහැට පෙනෙන රූපයකට තනියම පවතින්න බෑ පින්වතුනි අපිට පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහ භූත ටික නැතුව. එතකොට ඇහි ප්‍රසාදේ චක්කු ප්‍රසාදේ කියන මේ උපවත්කම ගත්තාම ඒ උපවත්කමට තනියම පවතින්න බෑ. ඒ මහ භූතයන්ගේම උපවත්කමටයි චක්කු ප්‍රසාදේ කියලා කියන්නේ. ඒ චක්කු ප්‍රසාදයට ගෝචර වෙන රූපය වර්ණ සටහන මහ භූතයන්ගේම උපාදාය රූපයි කියලා කියන්නේ. අපි ඕකට තව නිදසුණක් අපි ගත්තොත් පින්වතුනේ වතුරකට වැටලා තියෙන ඡායාවක් දිහා බලන්න. වතුරකට වැටලා තියෙන ඡායා රූපයක් දිහා බලන්න. දැන් ඉදිරියක ඒ වතුර පොකුණායිනේ හෝ ලිඳායිනේ හෝ තියෙන ගහක හෝ නැතිනම් කුමන හෝ වස්තුවක ඡායාව වැටලා තියෙන්න පුළුවන්. දැන් වතුරට වැටලා තියෙන ඡායාව ඇහින් බැලුවොත් අපිට හොඳට පේනවා. හොඳට බලන්න ඇහැට පෙනෙන රූපයක් ඒ ඡායා රූපය. ඇහැට පෙනෙන උපාදාය රූපයක්. ඒ ඡායාව පෙනෙනවා. බැරි වෙලා හරි අපි මේ පෙනෙන දේ අල්ලන්න කියලා අත දැම්මොත් වතුරට කවදාවත් බලන්න පෙනෙන දේ අපිට අහුවෙනවද කියලා? පෙනෙන දේ අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ මොකද්ද? පෙනෙන දේ ඇසුරු කරගෙන පවතින මහා භූතයන්ගෙන් එක් ධර්මයක් වූ ආපෝ ධාතුව නැත්නම් වතුර තමයි අහුවෙන්නේ. දැන් බලන්න මේ ඡායා රූපයත් උපාදාය රූපයක්. මොකද්ද? වතුර නැත්නම් ආපෝ ධාතුව උපාදාය කරගෙන තමයි ඒ ඡායා රූපේ පවතින්නේ. ඒ වගේ දැන් අපිට මේ ඉදිරියෙන් තියෙන වස්තුන් පෙනෙනවා. ගොඩ නැගිලි ගස් කොළන් පෙනෙනවා. දැන් මේ පෙනෙන දේ පින්වතුනි පඨවි ධාතු ඇසුරු කරගෙන පවතින්නේ. හරියට අර පොකුණේ ආපෝ ධාතු නැත්නම් ජලය ඇසුරු කරගෙන ඡායාවක් යම්සේ පෙනෙයිද ඒ විදිහටමයි. කිසිම වෙනසක් නැහැ. දැන් මේ පඨවි ධාතු ඇසුරු කරගෙන අපිට පෙනෙන මේ වස්තුව ගහක් කියලා හෝ පොළව කියලා හෝ ආසනයක් කියලා පෙනෙනවා නම් පෙනෙන දේ අල්ලන්න අපි අත දැම්මුත් පින්වතුනි පෙනෙන දේ අහුවෙන්නේ අත ගිහිල්ලා පඨවි ධාතුව හැපෙන්නේ. එතකොට අතන පෙනෙන දේ අහුවෙන්නේ අපිට අත ගිහිල්ලා හැපෙන්නේ වතුර නැත්තම් ආපෝ ධාතුවේ වගේ. මෙතන පෙනෙන දේ කවදාවත් අපිට හම්බ වෙන්නේ නැහැ. පෙනෙන දේ හැපෙන්නේ ගිහිල්ලා ඒ පෙනෙන දේ වසාගෙන යථාර්ථයෙන් යටින් පවතින පඨවි ධාතුවේ. ඒ වගේම තමයි හොඳට බලන්න කිසිම වෙලාවක මේ උපාදාය රූපේ මහ භූතයන්ගෙන් වෙන් කළා ගන්න බෑ. කිසිම වෙලාවක ගන්න බෑ. ඒ කියන්නේ වතුර ටික තියෙද්දි අර පෙනෙන ඡායා රූපය විතරක් ඔසෝලා ළඟට ගන්න පුළුවන් වෙයිද? කිසි වෙලාවක දුරස් කරන්න හෝ ලං කරන්න පුළුවන් වෙයිද? කිසිම වෙලාවක පුළුවන් කමක් නැහැ. හැබැයි අපිට මෙහෙම පුළුවන්. වතුර භාජනයකට ඡායාවක් වැටලා තිබුණොත් ඡායාව පතිත වෙලා තියෙන වස්තුර භාජනෙත් එක්කම ලං කළොත් ඔන ඡායාව ලං වෙයි. භාජනෙත් එක්කම දුරස් කළොත් ඡායාව දුරස් වෙයි. ඒ වගේ අපිට මේ පෙනෙන උපාදාය රූපයක් කවදාවත් මහ භූතයන්ගෙන් වෙන් කළා ගන්නම බෑ. ඒක ලං කරන්නවත් දුරස් කරන්නවත් ඔසලවා ගන්නවත් මොන විදියටවත් බෑ. ඒක පුළුවන් නම් පුළුවන් වෙන්නේ ඒ පෙනෙන රූපය නිර්මාණය කරපු මහ භූත රූප කලාප ටිකත් එක්කම එහාට මෙහාට කරන්න වෙන්නේ. අර වතුර භාජනයම කළොත් මිසක අපිට මේ යම් වස්තුවක් පේනකොට පේන දේ ළඟට එනවා පේන දේ දුරට ගෙනියනවා වගේ පේන්නේ අපිට පේන දේ නිර්මාණය කළා අපිට පේන දේ
පේන්න සලස්සලා ඒක ඇසුරු කරගෙන පවතින මහ භූත ටිකක්. අන් ඒ මහ භූත රූපියත් එක්කම යහට කරලා මෙහාට කරලා තමයි පෙනෙන දේ ලං කරනවා හෝ දුරස් කරනවා කියන එක අපිට තේරෙන්නේ. එතකොට උපාදාය රූපය කියලා කියනකොට හොඳට තේරුම් ගන්න ඕනේ අන් ඒ වගේ මහ භූතයන් නිසා මහ භූතයන් ඇසුරු කරගෙන පවතින රූප. මේ රූපවල ස්වභාවය නොදන්නා කමත් අපි මේ රූපයන්ට රැවටෙන්න ආත්ම භාවය ඇති කරගන්න කෙලෙස් ඇති කරගන්න හේතුවක් වෙනවා. ඒ නිසායි මේ ස්කන්ධයන්ගේ ඥාත ස්වභාවය ඇති කරගන්න ඕන. ස්කන්ධයන්ගේ ඇතිතතු දැනගන්නා ස්වභාවය අත්‍යවශ්‍යම අවශ්‍ය වෙන්නේ. එතකොට ඒ වගේම කන කියලා කියන්නේ මහ භූතයන් නිසාම උපවත් වෙච්ච සද්දය ගෝචර කරගන්න ගොදුරු කරගන්න පුළුවන් උපවත්කම. නාසය කියලා කියන්නේ මහ භූතයන් නිසාම උපවත් වෙච්ච ගන්ධය කියන එක ගෝචර කරගන්න පුළුවන් ආයතනයක්. එතකොට දිව කියලා කියන්නේ මහ භූතයන් නිසාම පවතින රසයන් ගෝචර කරගන්න පුළුවන් උපවත්කම ප්‍රසාද ගති. ඒ වගේම කය කියලා කියන්නේ ගැටෙන දෙයක් ගෝචර කරගන්න පුළුවන් අල්ල ගන්න පුළුවන් කයේ ප්‍රසාද ගති. ඒවා ගත්තහම ඔක්කොම මහ භූත ටික නිසා පවතින රූප. ඒ වගේම බාහිර ඇහැට පෙනෙන රූපය, කනට ඇහෙන ශබ්දය, නාසයට පෙනෙන ගන්ධය, දිවට පෙනෙන රස කියන මෙන්න මේ ටික ගත්තහම මහ භූතයන් නිසා පවතින රූප, ඇසුරු කරගෙන පවතින රූප. ඊට පස්සේ තියෙනවා පින්වතුනි මේවට කියනවා උපාදාය ඖදාරික රූප කියලා. උපාදායයි ඖදාරිකයි කියන්නේ රළුයි. තව තියෙනවා උපාදාය සුකුම රූප කියලා කොටසක්. උපාදායයි සුකුමයි කියලා කියන්නේ, සුකුමයි කියලා කියන්නේ ඒකේ ස්වභාවය තේරුම් ගන්න හරිම අපහසුයි, හරිම අමාරුයි. මෙන්න මේ වගේ නිදර්ශනයක් පවා දෙන්න විදිහක් නැති නිසා මේවට කියනවා ඉතාමත්ම සියුම්. ගැටීමක් වෙන්නෙත් නැති, දර්ශනයක් වෙන්නෙත් නැති, දකින්නත් බැරි, ගැටෙන්නෙත් නැති ඉතාම සියුම් රූප ටිකක් තියෙනවා ධම්මායතනේ පරියාපන්න. ඒ කියන්නේ සිතේ තියෙන සිතුවිලි කියන ගති නිසා කයෙන් ප්‍රකට වෙන රූප තියෙනවා. ඒකේ තියෙන දේ තමයි ඒ රූපවල හරි පුදුම ස්වභාවයක් තියෙන්නේ. ඒ රූපේ මූලික ස්වභාවය තියෙන්නේ සිතේ තියෙන සිතුවිලි, වේදනා සංඥා සංකාර කියන සිතුවිලි. හැබැයි ඒක ප්‍රකට වෙන්නේ මහ භූතයන්ගෙන්. ඒක ප්‍රකට වෙන්නේ මහ භූතයන්ගෙන්. අපි කියමු ඉත්ති ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය කියන ගතිය ගත්තොත් කර්මානුරූපව කර්මජ සිතක පවතින ස්ත්‍රී ස්වභාවය, පුරුෂ ස්වභාවය, ස්ත්‍රී ලීලාව, පුරුෂ ලීලාව කියන ස්වභාවයෙන් යුක්ත ගති ටික තියෙන්නේ චෛතසිකවල සංස්කාර ස්කන්ධයේ සිටුවිල්ලක. නමුත් ඒක ප්‍රකට වෙන්නේ මහ භූතයන්ගේ මේ ශරීරයෙන්. ඔයගලන්ට ඒක තේරුම් ගන්න අපහසුයි නම් සිත නිසා කයෙන් ප්‍රකට වෙන රූපවලට කියනවා ධම්මායතන පරියාපන්න රූප කියලා. ඒක තේරෙන්නේ නැතිනම් මම ඔයගලන්ට තේරෙන විදිහට නිදසුනක් ගේන්නම් තේරෙන මට්ටමක. අපි උදාහරණයක් කළොත් යම් කිසි කෙනෙක් මැරුණා කියලා කියන්නේ පින්වතුනි විඥානය නිරුද්ධයි, සිත නිරුද්ධයි. ඒ කියන්නේ සිතුවිලි නැහැ. හරි. අන්න ඒ මැරිච්ච මිනිහක් දිහා බලන්ඩ ඒ අතපය සම්පූර්ණම දර කෑලි ටිකක් වගේ රළු දර දඬු ගැහිච්ච ස්වභාවයක් තියෙනවා. හරි. දැන් බලන්ඩ මේ හිත තියෙනකොට වෙන දේ. හිතේ තියෙනවා ධම්මායතන පරියාපන්න රූපයක් තියෙනවා පින්තුනේ කම්මඤ්ඤතා රූපය කියලා. කාය කම්මඤ්ඤතා. කම්මඤ්ඤතා කියලා කියන්නේ කර්මඤ්ඤ බව. මේ බලන්න මේ අත ඇඟිලි නමන්න පුළුවන්, හරවන්න පුළුවන්, කරකවන්න පුළුවන් පහසුවෙන්. මේ කයේ මේ පහසුව කයෙන් ප්‍රකට වෙන්නේ. කයේ මේ පහසුව තියෙන්නේ සිතේ තියෙන සිතුවිලි ටික තියෙනකම්. එතකොට ධම්මායතනය පරියාපන්නයි, හැබැයි මහ භූත කයෙන් තමයි ප්‍රකට. ඒකට කියනවා කම්මඤ්ඤතා රූපය. ඒකට කියනවා ධම්මායතන පරියාපන්න රූපය කියලා. ඒ රූපය කිසිම වෙලාවක සිතෙන් ප්‍රකට නැහැ. සිත නිසා පටන්ගෙන හැබැයි කයෙන් ප්‍රකට වෙන්නේ.
අපි කෙනෙක් පුද්ගලෙක් කියලා රැවටෙන්නත් හේතු වෙලා මේ අතපය නැමෙන දිගහැරෙන ස්වභාවයත් අපි පුද්ගලෙක් ඇති රැවටෙන්න හේතු වෙන්නේ. අපි යම් වෙලාවක දැනගත්තොත් සිතේ ඇති ගති ටික නිසා කයම් ප්‍රකට වෙන ධර්මතාවයක් නේද මේ කම්මඤ්ඤතාවය කියන්නේ, කාය කම්මන්නේ කියන්නේ. එයා හොඳට මෙනෙහි කරලා බලන බැරි වෙලා සිත නිරුද්ධ වුණොත්, විඥානේ නිරුද්ධ වුණොත් කයේ මේ වගේ නමන දිගරින්න පුළුවන් හැකියාව ලැබෙන්නේ නැහැ, එන්නේ නැහැ. ඔන්න කම්මඤ්ඤතා රූපේ. ඊට පස්සේ අපි තව එකක් බලුවොත් බලන්න මේ අත එහෙම අල්ලලා අත එහෙම හොඳට මෘදුයි මොළොක්. අනුවාගේ අත හරි මෘදුයි, මූණ හරි සිනිඳුයි කියලා අපි රැවටෙන්නේ. එතකොට මේ සිතේ ඇති තව එක්තරා ගතිය තමයි මෝදිතාව කියන එක, මේ මෘදු බව කියන එක. පින්වතුනි, මේ සිත නිරුද්ධ වුණාම, සිතේ තියෙන ගති නිරුද්ධ වුණාම මේ ශරීරේ රළු වෙනවා, ගල් ගෙඩියක් වගේ වෙනවා, කර්කස වෙනවා. මේ තියෙන මුදු ස්වභාවය පවතින්නේ. එතකොට සිතේ තියෙන මෘදු බව, එතකොට චිත්ත මුදිතා කාය මුදිතා කියලා මේ සිතේ තියෙන මුදු බව ප්‍රකටයි මහ භූතයන්ගෙන් කයයි, මේ කයයි මෘදු බව වෙලා තියෙන්නේ. එතකොට මුදිතා රූපය. එතකොට තව එකක් අපි ගත්තු ලහුතා රූපය කියලා. ලහුතා කියලා කියන්නේ සැහැල්ලු. අපි අපේ මේ ශරීරයේ තරාදියකට දාලා කිරුවොත් කිලෝ කීයක් තියෙද? සමහර විට කිලෝ 65ක් 70ක් තියෙන්න පුළුවන්. බලන්න මේ සිත කයට බැහැගත්තාම සිතේ තියෙන සිතුවිලි වලින් මොකද කරන්නේ? කය නිබර කරනවා. දැන් අපි ඇවිදිනකොට කිලෝ 75ක් ශරීරයක් උස්සගෙන යනවා වගේ බරක් අපිට දැනෙනවද? නෑ. එතකොට මේ කයේ බර ස්වභාවය දැනෙන්නේ නැත්තේ කයේ නිබර ගතිය ඇති කරලා තියෙන හිතේ ගතියකින්. බැරලා හිත නැති වුණොත් මේ කය කිලෝ 60ක් බරයි නම් 60ම බර බව තේරෙනවා. අපි අලියෙක් වගේ සතෙක් අරගත්තොත් පින්වතුනි, මේ අලිය වගේ සතා තරහාදියකට දැම්මොත් කිලෝ කීයක් තියෙයිද? කිලෝ 4000ක් 5000ක් විතර තියෙයි. අලියට තේරෙයිද කිලෝ 4000ක් 5000ක් උස්සගෙන යනවා වගේ? නෑ. මට මේ කිලෝ 60 උස්සගෙන යන්නේ යහ මෙහාද තේරෙන්නේ නැති යම්සේද? ඒ වගේම එතනත් විඥානේ ඒ සිතුවිලි වල ලහුතා කියන ගතියේ ඒ සිතේ සිතුවිලි වල යෙදුනහම ඒ කය එතන නිබර කරනවා. ඒ සතාටත් මේ කය මට වගේම කිලෝ 4000 5000 අරගෙන යනවා කියලා බරක් දැනෙන්නේ නැහැ, Tamanට බර දැනෙන්නේ නැහැ. එතකොට මම මතක් කළේ මේ සිතේ තියෙන සිතුවිලි වල ගති කයෙන් ප්‍රකට කරන රූප තියෙනවා. එතකොට ඒවට කියනවා සුකුම රූප කියලා. මම මේ ඔබට තේරුම් ගන්න මතක් කළේ අන්නේ ඒ රූපවල ස්වභාවය තේරුම් නොගන්නා කම අපි පුද්ගලයේ කැටිර රැවටෙන්න හේතු වෙනවා. ඒකට කියන උපාදාය සුකුම රූප. උපාදාය කියලා කියන මහ භූත ඇසුරු කරගෙන පවතින සුකුම රූප. දැන් අර සිතේ ගති වුණත් මහ භූතයන්ගෙන්මයි ප්‍රකට. මේ අපි කියමු මහ භූත රූපේම කර්මඤ්ඤතාවය පෙනේ. එහෙම නැත්නම් කම්මඤ්ඤතාවය කියන එක කර්මඤ්ඤ බව කියන එක පෙනෙන තැනක් නැහැ. මහ භූතයන්ගෙන්ම මුදිතා කියන ගතිය තේරෙන්නේ නැත්නම් මෘදු බව පෙන්වන්න තැනක් නැහැ. එතකොට මහ භූතයන්ගෙම සැහැල්ලු බව පෙනේ, නැත්නම් ලහුතා රූපේ පෙන්වන්න තැනක් නැහැ. හැබැයි සිත නිසායි පෙන්නේ. සිත වුණා, සිත නිසා වුණාට සිතෙන් ඒක ප්‍රකට නැහැ, ප්‍රකට වෙන්නේ කයෙන්. නැත්නම් පටියාපෝ තේජෝ වායෝ කියන මහ භූතයන්. මෙන්න මේ වගේ මහ භූතයි මහ භූතයන්ගේ උපාදාය රූපයි. උපාදාය රූපයේද ඇකන චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද ආදී ඖදාරිකයි. ධම්මායතනේ පරියාපන්න නැත සිතුවිලි නිසා පවතින රූප සුකුමයි කියලා හොඳට එයා මහ භූත සහ උපාදාය රූපයි කියලා හොඳට ඒ රූපේ ස්වභාවයේ ඥාතයට යනවා දැනගන්නවා. එතකොට මේ රූප කියලා කියන්නේ මොකද්ද? රූපනාර්ථයෙන් බින්දනාර්ථයෙන් සීතෙන් වෙනස් වෙන්න පුළුවන්, උෂ්ණෙන් වෙනස් වෙන්න පුළුවන්, මැස්සි මදුරු අවු ආදී ඕනම ස්පර්ශයක් නිසා රූපේ ප්‍රකෘති ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. මහ භූත ටික අනිත් ස්වභාවයකට පත් වෙන්න පුළුවන් කියන අදහසින් රූපතීතිකෝ භික්කවේ රූපං, රූපණය වෙනවා, පළුදු වෙනවා, වෙනස් වෙනවා කියන අර්ථයෙන් රූපයි කියලා කියනවා. එතකොට එතෙන්දිත් එක දෙයක් මතක තබා ගන්න, කිසි වෙලාවක උපාදාය රූපයට වෙනස් වෙන්න බෑ. උපාදාය රූපය ඇසුරු කරගෙන පවතින මහ භූත රූපය වෙනස් වෙනකොට උපාදාය රූපය වෙනස් වෙලා පේනවා. ඒකයි හිත දියුණු කරපු කෙනෙකුට මෙතන තියෙන මේ පස් ටිකක් අරගෙන ඕනම දෙයක් මවන්න පුළුවන්. ඇයි ඒ?
මැවෙන පස්තික එක එක ආකාරයට පෙනී හිටින හැඩයට අවකාශ ධාතුවට සාපේක්ෂව පෙනෙන හැඩයටයි අපිට චිත්‍රයක් පෙනෙන්නේ. එතකොට මහ භූත ටික වෙනස් කරන්න එක එක හැඩවලට සටහන් කරන්න අපිට ලෝකෙට විද්‍යමාන වෙන්නේ එක එක හැඩ. එකම මැටි ටික අපි එක හැඩයකට තිබ්බහම රවුමට පේනවා වළඳක් කියනවා. ඒ මැටි ටිකම තව ආකාරයකට වෙනස් කළාම වෙන හැඩයක් එනවා අපි ඒකට කලය කියනවා. ඒ මැටි ටිකම වෙනස් ආකාරයකට වෙන් කළාම තව විදිහකට පෙනී හිටනවා අපි මුට්ටිය කියනවා. මහ භූත ටික වෙනස් වෙන ආකාරයට අවකාශ ධාතු තුල හැඩ සටහන් පෙනීලා හිටනවා වෙනම විදිහකට. එතකොට අපි කලය කියලා මුට්ටිය කියලා ඇතිලිය කියලා යම් හැඩ සටහනකට නම් පැනෙව්වේ ඒ හැඩ සටහනට කියන උපාදාය රූපය. ඒ හැඩ සටහන එක එක ආකාරයකට වෙනස් කරන්න පුළුවන් ද්‍රව්‍ය ටිකට කියනවා මොකද්ද? මහ භූත ටික කියලා. බැරි වෙලා පෙනෙන හැඩය වෙනස් කරපු ද්‍රව්‍යම මහ භූත වුණා නම් මහ භූත ද්‍රව්‍යම වුණා නම් කලයක් හදලා පෙන්වපු මැටි ටිකෙන් ආයයි ඇතලියක් හදලා පෙන්වන්න බැරි වෙනවා. නමුත් පෙනෙන දේ ද්‍රව්‍ය නොවන නිසා ද්‍රව්‍ය පෙනෙන දේ නොවන නිසා අපිට ද්‍රව්‍ය ටික වෙනස් කළ වෙන දෙයක් පෙන්වන්න පුළුවන්. ආයතයේ ද්‍රව්‍ය ටික වෙනස් කළ වෙන දෙයක් පෙන්වන්න පුළුවන්. ඔන්න ඔය විදිහටයි පින්වතුනි එක එක ආකාරවලට මහ භූත ටික එක එක විදිහට වෙනස් වෙවි විකාර වෙවි විකාර වෙවි අපිට එක එක විදිහ හැඩතල පහළ වෙන්නේ. ඔන්න ඔය විදිහට හොඳට රූපයේ ඥාත ස්වභාවය ඇති කර ගන්න ඕනේ. ඊට පස්සේ ඒකෙන් මතක් කරනවා තව දෙයක්. යම්ම රූප තියෙයි නම් පින්වතුනි මිනිස්යන්ගේ රූප, දෙවියන්ගේ රූප, බ්‍රහ්මයන්ගේ රූප, යක්කුන්ගේ, පෙරේතයන්ගේ රූප, අමනුෂ්‍යයන්ගේ රූප කොහෙවත් තිබුණේ නැහැ. අතීතෙදි තිබුණා නම් තිබුණේ, දැනුත් තියෙනවා නම් තියෙන්නේ, අනාගතත් තියෙනවා නම් තියෙන්නේ මහ භූතනි සහ උපාදාය රූපයි කියන මෙන්න මේ රූප විතරමයි. ඒ රූපද සීතෙන් විනාශ වෙන, උෂ්ණයෙන් විනාශ වෙන්න පුළුවන්. රූපණය වෙන ලක්ෂණයකින් යුක්තයි කියලා හොඳට රූපය ගැන එයාට නුවණයි. ආයි කෙසේද කිසිම සැකයක් නැහැ. නංගිගේ රූපේ, මල්ලිගේ රූපේ, අම්මගේ රූපේ, තාත්තගේ රූපේ කියලා අතීතයේදී මල්ලිගේ රූපේ දැක්කා, නංගිගේ රූපේ දැක්කා, අනාගතයේදී පුතාව බලන්න පුළුවන් කියලා. එබඳු රූප නෙමෙයි මේ යෝගාවචරයට හැම රූපයකම යථාර්ථ ස්වභාවය පවතින ස්වභාවයයි මේ ඥාත පරිඥා දැන ගැනීමෙන් පිරිසිදු කටයුතුයි කියන තැන මේ ඥාත පරිඥාවට හසු වෙන්නේ. ඊගාවට වේදනා කියලා යමක් තියෙනම් වේදනාව කියලා කියන සැප විඳින කමක් වෙන්න පුළුවන්, දුක විඳින කමක් වෙන්න පුළුවන්, උපේක්ෂාව විඳින කමක් වෙන්න පුළුවන්. ඒ වේදනාව චක්කු සම්පස්සේ ඇහැට රූපයක් ස්පර්ශ වීමෙන්, කනට ශබ්දයක් ස්පර්ශ වීමෙන්, නාසයට ගන්ධයක් ස්පර්ශ වීමෙන්, දියට කයක් ස්පර්ශ වීමෙන්, දිවට රසක් ස්පර්ශ වීමෙන්, කයට පොට්ටබ්බයක්, මනසට ධර්මාරම්මයක් ස්පර්ශ වීමෙන් වෙන්න පුළුවන් කියලා උප්පත්ති ස්ථාන හයක් තියෙනවා. ඒ හය හරහා සැප හෝ දුක් හෝ උපේක්ෂා හෝ යම්ම වේදනාවක් තියෙනම් ඒ හැම වේදනාවක්ම විදීම් ස්වභාවයක්ම ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින සිතක අවස්ථාවට ඇතිවන නිරුද්ධ වෙන චෛතසික ධර්මයක් කියලා. ඒකේ ලක්ෂණීය විදීම් ස්වභාවයයි විඳින ලක්ෂණයයි කියලා ලක්ෂණයක් දන්නවා, ඒ ස්වභාවය දන්නවා. එතකොට මගේ වේදනාව, දෙවියන්ගේ වේදනා, බ්‍රහ්මයන්ගේ වේදනා, සත්තුන්ගේ, පුද්ගලයන්ගේ වේදනා එහෙම නෙමෙයි. වේදනා කියලා යමක් තියෙනම් ඒ හැම දෙයක්ම චෛතසිකයක්, ස්පර්ශ මාත්‍රයකින්ම හටගන්නේ කියලා හොඳට චෛතසිකයන්ගේ ස්වභාවය එයා දන්නවා. ඊගාවට ඥාත පරිඥාවදී ඥාතේදී සංඥා කියලා යමක් තියෙනවා. සංඥා කියන්නේ හඳුනනවා. මොකක්ද හඳුනන්නේ? රූප හඳුනනවා, ශබ්ද හඳුනනවා, ගන්ධ හඳුනනවා, රස හඳුනනවා. එතකොට කයට ගැටෙන පොට්ටබ්බයන් හඳුනනවා, සිතින් සිහි කරන ධර්මාරම්මණයන් හඳුනනවා. මොනවද හඳුනන? සැපයි කියලා හඳුනනවා, දුකයි කියලා හඳුනනවා, උපේක්ෂයි කියලා හඳුනනවා. එතකොට මේ කුමන ආකාරයක හැඳිනීමක් ආවත් සංඥාව කියලා කියන්නේ හඳුනන කම. ඇහැට පෙනෙන වර්ණ බව හඳුනනවා, නිල් පාට, කහ පාට, රතු පාට බව හඳුනනවා.
ඒ වගේම දිග රවුම් හතරස් කියලා හඳුනනවා. මේ වගේ රූප හඳුනනවා. සද්ද හඳුනනවා. බෙර සද්දයක් වෙන්න පුළුවන්, සතෙක්ගේ සද්දයක් වෙන්න පුළුවන්, කුමන හෝ ශබ්දය හඳුනනවා, ගන්ධය හඳුනනවා. එතකොට මල් සුවඳක් වෙන්න පුළුවන්, කැවුම් සුවඳක් වෙන්න පුළුවන්, කෝපි සුවඳක් වෙන්න පුළුවන්, රස, ලුණු රස වෙන්න පුළුවන්, තිත්ත රස වෙන්න පුළුවන්, ඇඹුල් රස වෙන්න පුළුවන්, රස හඳුනනවා. සීතක් වෙන්න පුළුවන්, උෂ්ණයක් වෙන්න පුළුවන්, රළු දෙයක් වෙන්න පුළුවන්, මෘදු දෙයක් වෙන්න පුළුවන්, කයට ගැටුණු දෙයක් හඳුනනවා. කෙනෙක්ව සිහි වෙලා වෙන්න පුළුවන්, දෙයක් සිහි වෙලා වෙන්න පුළුවන්, අතීතයේ සිහි වෙලා වෙන්න පුළුවන්, හිතට සිහි වෙන දේවල් හඳුනනවා කියලා යමක් තියෙනම් මම හඳුනනෝ හෝ හැඳිනීම කෙනෙක්ගේ හෝ පුද්ගලයෙක්ගේ හඳුන ගැනීම නෙමෙයි. සංඥා කියලා කියන්නේ හඳුනනවා කියන ලක්ෂණයක්. ඒ හඳුනනවා කියන ලක්ෂණය පින්වතුනි දකිනවා සිතේ තියෙන චෛතසිකයක්. ඒ සිත කියන ධර්මතාවය තියෙන සිතුවිලි මාත්‍රයක් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ කියලා හොඳට දන්නවා. ඒකට චේතනා. චේතනා කිව්වහම පෙනෙන රූපෙට හිතන්න පුළුවන්. යතහ යතහනං සංජානාති තත තතන උහරති. යම් යම් ආකාරයකට හඳුනයිද ඒ ආකාරයට හිතනවා. එක ආකාරයක හැඩේ හඳුනනවා ඇතිලිය කියලා හිතුවා. ඒ වගේ සද්දයකට එක ආකාරයට හඳුනන ද්‍රවෙක් කියලා හිතුවා. එක ආකාරයක සද්ද හඳුනන කපුටෙක් කියලා හිතුවා. යම් යම් ආකාරයකට හඳුනයිද ඒ ඒ ආකාරයකට විවහාර කරනවා. එතකොට සංඥාවගේ විපාකයේ විවහාරයේ මිසක මේ මම හිතලා හෝ පුද්ගලයෙක් හිතලා හෝ තව කෙනෙකුගේ හිතීම නෙමේ. එතකොට චේතනාව කියන එක සිතේ ක්‍රියාකාරීත්වයක්. සංඥාව ආරම්භය හිත හසුරුවන ආකාරයක්, සිතුවිල්ලක්. එතකොට ඒක ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න සිත අරමුණක් ආරම්භය මෙහෙවන ආකාරයක් හැටියට, නැත්තම් හිතින් ලක්ෂණයක් හැටියට මේ චේතනාව එයා හඳුනන එක සිතුවිල්ල. ඊගාට විඥාණය ගත්තාම විඥානන්තීති චිත්තං. එතකොට චින්තෙන්ති විඥානන්තීති චිත්තං. සිත ගැන විඥාණය ගැන ගත්තාම විඥාණය කියන්නේ දැනගන්නවා. එයාට මොකද්ද දැනගන්නේ? ඇත්තටම දැනගත්තාම අපි රූපයක් දැනගන්නවා. රූපේ දැනගන්නවා කියනකොට රූපේ ක්‍රම රාශියකින්, ක්‍රම හතරකින් රූපයක් දැනගන්නවා. මොකද්ද රූපේ? සැපද දුකද උපේක්ෂා ගතියද රූපේ විඳිනකම දැනගන්නවා. රූපේ හැඩේ හඳුනනකම දැනගන්නවා. රූපේට හිතපු ආකාරය දැනගන්නවා. රූපේට දැනගත්ත බව දැනගන්නවා කියලා මේ විඥාණයෙන් කරන්නේ මොකද්ද? රූපයක් විඳපු බව, රූපයක් හඳුනගත්ත ආකාරය, රූපේට හිතපු දේ දැනගන්න දේ. අපි ඉස්සරහට මෙහෙම රූපයක් ආවා. මේ අරමුණ හිතෙන් විඳින බව දන්නවා. මේ හැඩේ හඳුනනවා. හඳුනපු හැඩේට අපි වටාපත කියලා හිතනවා, දැනගන්නවා. දැනගන්නවා කියන්නේ මොකද්ද? මේ අරමුණ විඳනන් උපේක්ෂා, විඳ උපේක්ෂායි වේදනාවක් කියලා දන්නවා. මේ හැඩේ දන්නවා. හැඩේට වටාපත කිව්වා කියලා දන්නවා. වටාපත කියලා දැනගත්ත කියන එකක් දන්නවා. කියනකොට විඥානය කියලා කියන්නේ රූපයක් විඳපු, හඳුනපු, හිතපු, දැනගත්ත කියන නාම ධර්ම ටිකේම කෘත්‍යාපව දැනගන්න එක තමයි විඥානය කියලා කියන්නේ. ඒකයි අපිට හරියට මේ සිතේ තියෙන මේ දැනගැනීමේ නිපුණතාවයේ, දැනගැනීමේ දක්ෂතාවයේ, දැනගැනීමේ හැකියාව නිසායි හරියට කෙනෙක් දැනගත්තා, මම දැනගත්තා වගේ තැනකින් රැවටිලා තියෙන. මොකද්ද? විඳින බවක් දැනගෙන, හඳුන බවක් දැනගෙන, හිත බවක් දැනගෙන, දැනගත්ත බවක් දැනගෙන. ඊට පස්සේ මෙයා තව යමක් ගන්නවා. මේ චෛතසික ටික හරි පුදුම කටයුතු ටිකක් ගන්නවා. විඳින බව දැනගත්තාම දැනගත්ත බව විඳලා, විඳිනපු ඊට පස්සේ විඳපු බව හඳුනනකොට හඳුනපු බව විඳලා, හිතපු බව දැනගන්නකොට දැනගත්ත බව හිතලා. එතකොට මේ විදිහට ඔවුනොන් අඤ්ඤමඤ්ඤයි කියලා කියන්නේ මේ චෛතසික ටිකේ ගති හිත දන්නවා, සිතේ ගති චෛතසික දන්නවා. චෛතසිකේ ගති වලට පැවැත්මට හිත උපකාරයි, හිතේ පැවැත්මට සිතුවිලි ටිකේ පැවැත්ම උපකාරයි. හිත කියලා යමක් තියෙනවා නම් හිත කියන එක මේ වෙලාවේදී විඳින, හඳුනන, හිතන කියන ගතිය නිසාම දැනගන්නවා. දැනගන්නේ විඳින හඳුනන ගති ටිකමයි කියලා සිත කියන එක පෙරපසු කොහෙන්වත් ආවෙවත් කොහාටවත් යන්නේ නැති මේ සිතුවිලි නිසා, විඳිනකම, හඳුනනකම, හිතනකම නිසාම දැනගන්නවා. දැනගත්තකමම විඳලා, හඳුනලා, හිතලා කියලා
විඳින්නෙත් දැනගන්න දැනගන්නෙත් විඳින්නෙත් විඳින්නෙත් දැනගන්නෙත් හඳුනන්නෙත් දැනගන්නෙත් දැනගන්නෙත් හඳුනන්නෙත් හිතන්නෙත් දැනගන්නෙත් දැනගන්නෙත් හිතන්නෙත් කියලා ඒ සිත කියනක එතන උපන්න ඒ ධර්මතාව ටික නිසාම හටගෙන ඒ ධර්මතාව ටික පවතින කම්ම පැවතිලා ඒ ධර්මතාව ටික නිසාම නැති වෙන ධර්මතාවයක් මෙන්න මේකටයි විඥානය කියන්නේ කියලා දකිනකොට විඥානය කියන එක කොහාටවත් යන්නේවත් කොහෙවත් ඉඳලා ආවවත් නැති එතන එතන උපන්න ධර්මතාව ටිකම දැනගනිමින් ඒ ටිකමම හඳුනගනිමින් එතනම පැවතිලා ඒ ධර්මතාව නිරුද්ධ වෙන නිරුද්ධ වෙන ධර්මයක් කියලා හොද්දට විඥානයේ විඥාන ගතිය ඥාතයි. ශබ්දයක් කියනකොට එන ශබ්ද රූපය විඳිනවා හොඳට ශබ්ද රූපය හඳුනගන්නවා කපුටෙක් කෑ ගැහුවා කියලා හිතනවා දැනගන්නවා. දැන් දැනගත්තේ මොකද්ද? මේ වේදනාව මේ ශබ්ද රූපයේ වේදනා ගතිය දන්නවා, ඒ ශබ්ද රූපයේ හැඩසටහන හඳුනනවා, ඒ හැඩයට කපුටෙක් කෑ ගැහුවා කියලා හිතලා හිතුව බව දැනගන්නවා, දැනගත්ත බව දැනගන්නවා. දැන් දැනගත්තාම විඳෙ මොකද්ද? විඳෙ මොකද්ද? කපුට කියලා දැනගත්ත බව විඳලා, කපුට කියලා හඳුනපු බව විඳලා, කපුට කියලා හිතපු බව විඳලා. හැඳුනුවේ මොකද්ද? ආවේ කපුට මේ ශබ්දෙන් ආවේ මේ උපේක්ෂා වේදනාවක් කියලා හඳුනලා. මේ විදිහ කපුට කියලා හිතුවා කියන එක හඳුනලා. කපුට කියලා හිතුවා කියලා දැනගත්තා කියන එක හඳුනලා. හැඳිනීමත් මෙයින් ඔබට යන්නේ. හිතුවේ මොකද්ද? සැප බව හිතලා, හඳුනපු ගම හිතලා, දැනගත්ත බව හිතලා. එතකොට ඔන්න හොඳට අපිට කපුට දැනගත්තා කියනකොට එතනම උපන්න සිතුවිලි ටික නිසාම දැනුමක් ඇති වුණා කපුට කියලා. ඒ දැනුම ඒ කපුට කියලා දැනගැනෙල එන්න පෙරවත් එයින් පසුවත් නැහැ. කන්නට ශබ්දයක් ඇහෙනකොටම කපුට කියලා දැනගැනෙල ඇති වුණාම ඒ දැනගන්න හේතු වෙන සිතුවිලි ටිකම අල්ලගෙනම දැනගන්නවා. දැනගන්න දැනගත්ත කවම අල්ලගෙන සිතුවිලි පහළ වෙනවා කියලා මෙහෙම නේද සෝත විඥානය කියන්නේ කියලා දන්නකොට මටයි ඇහෙන්නේ, මට හොඳට ඇහුණා, අහන දේ මට මේ හොඳට තේරුණා කියලා ඒක පුද්ගල භාවයෙන් ගන්න මේ හිතේ හැකියාව යන ගණයට යනවා. ඒ වගේ නාසයට, දිවට, ශරීරයට කුමන හෝ අරමුණ ගැටුණාම ඒ ඒ අරමුණ එතනම ඒ උපන්න ශේස්ත්‍රෙම දැනගන්න කම ඉපදිලා ඒ ධර්මතාව ටික නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා කියලා එයාට හොඳට නුවණයි. මෙන්න මේ විදිහට විඥානයන්ගේ විඥානයේ ඥාත ස්වභාවය ඇති වෙනවා. ඒ වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකේ ස්කන්ධ ස්වභාවය ඥාත පරිඥාවෙන් පරිඥයි. ඊට පස්සේ ආයතන ටික දන්නවා. ආයතන කියලා කියන්නේ මොකක්ද කියලා. යම් කිසි කර්මාන්ත ශාලාවක් වගේ දෙයක් ගත්තාම නැවත නැවත වස්තු නිස්පාදනය කරන තැන ධර්මයේ සඳහන් වෙන්නේ අයදානත්තු ආයතනත්තු ආකරත්තු ආයතනත්තු. ඒ කියන්නේ රජයකට නැවත නැවත අය බදු ගෙවන්න වෙනවා. ඒක මේ එක සැරයක් ගෙවලා ඉවරයක් නැහැ. වාහනයක් හරි නැත්නම් මොන හරි දෙයක් තියෙන මේ අවුරුද්දේ අය බදු ගෙවුවා. ආයේ ඊගාව අවුරුද්දේ ගෙවන්න වෙනවා. ආයේ ඊගාව අවුරුද්දේ ගෙවන්න වෙනවා. නැවත නැවත ගෙවන්න වෙනවා මිසක මේක එක සැරයක් ගෙවලා ඉවරයක් නැහැ වගේ. ඒ වගේ නැවත නැවත චිත්තචෛසික ධර්මයන් උපද්දන නිසා මේ ආයතනයට මේ ඇහැට රූප කන ශබ්ද කියන මේවට ආයතන කියලා කියනවා. නැවත නැවත චිත්තචෛසික ධර්මියෝ උපද්දන නිසා. ඒ වගේම ආකරත්තු ආයතනත්තු ස්වර්ණාකර රතනාකර වගේ ආකර තියෙනවා. මේ ආකරවල වස්තු එක දවසක අද හම්බුණාම ඉවර වෙන්නේ නැහැ. ඊයේත් හම්බුණා, අදත් හම්බුණා, ආයෙ හෙටත් හම්බ වෙනවා. හාරන්න හාරන්න නැවත නැවත වස්තු උද්දීපනය වෙනවා, හම්බ වෙනවා වගේ. මේ ඇහැ කන දිවනාසය ශරීරය කියන ආධ්‍යාත්මික ටික ආයතන කෘත්‍යයක් කරනවා. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම බාහිර ටික ආයතන කෘත්‍යයක් කරනවා. ආයතන කියලා කියන්නේ ඇහත් රූපයත් දෙක චක්කු විඥානයත් ඒ නිසා උපන්න චිත්තචෛසික ධර්මයත් උපද්දනවා, නැවත නැවත උපද්දනවා. කන ශබ්දයත් දෙක සෝත විඥානයත් ඒ නිසා උපන්න චිත්තචෛසික ධර්මයත් උපද්දනවා, ඒ නිසා නැවත නැවත උපද්දනවා. ඒ නිසා මේවට කියනවා ආයතන
කියලා. ඊගාවට මේ ආයතනයන්ගේ තව පැවැත්මක් කරනවා. ඇහැ රූපය කියන එකේ ආයතන කෘත්‍ය නිසා තමයි, ඒ කියන්නේ ඇති බවට තව යමක් උපද්දන්න පුළුවන් ආයතනයක් වෙන්නේ ඇහැ කියන එක ඇති බවක්, රූපය කියන එක ඇති දෙයක් හැටියට හම්බ වුණාමයි අපිට ඒ නිසා චිත්තචෛසික ධර්ම උපදින්න පුළුවන්කම් වෙන්නේ. ඇහැ හටගෙන නිරුද්ධ වෙන, රූපය හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් වුණොත් ආයතන නිරුද්ධය යන ගණයට නම් එසක නැවත නැවත චිත්තචෛසික උපදින්න බෑ. උදාහරණයක් ඇටින් මම එකකින් කිව්වේ මන ආයතනයේ ධම්ම ආයතනය කියන කාරණාව කොහොමද මේක ආයතනයක් වෙන්නේ කියලා. අපි කිව්වොත් ඔබ අම්මා කියලා සිහි කරනවා. එතකොට යම් හිතකින් සිතුවිලි ටිකක් සිහි කරගන්න කම තමයි වෙන්නේ. යම් වේදනා සංඥා ඔබ විඳපු හඳුනපු හිතපු ගති ටිකක් හිතකින් සිහි කරනවා. ඒ හිතට කියනවා මන ආයතනය කියලා. හිතින් සිහි කරපු සිතුවිලි ටිකට කියනවා ධම්ම ආයතනය කියලා. එතන ආයතනය වෙන්නේ මෙහෙමයි. යම් වෙලාවකදී ඔබ අම්මා කියලා සිහි කරනකොට ඒ අම්මා කියලා සිහි කරන සිද්ධිය මානසින් ධර්මාරම්මණය සිහි කෙරුවාම ඒ සිතුවිලි ටික ඔබට ඇති බවට, ඒ කියන්නේ අම්මා ඉන්නවා කියලා, ඒ සිතෙන් සිහි කරපු සිතත් සිතෙන් සිහි කරපු ධර්මතාවත් ඔබට ඇති බවට හම්බ වෙන කෘත්‍ය කරන හිඳයි, ඒක ඇත්තක් වෙච්ච හිඳයි අම්මා කෑම කෑවද දන්නේ, අම්මගේ අසනීප හොඳද දන්නේ කියලා අම්මා කියන එක ඇත්ත වෙලා නැවත නැවත ඔබට සිතුවිලි පහල කරන්න පුළුවන්කම තිබුණේ අර ධම්ම ආයතන කෘත්‍ය, අර මන ආයතන කෘත්‍ය කරපු නිසායි. බැරි වෙලා අම්මා කියලා සිහි වෙනකොටම මේ සිත නිරුද්ධ වෙනකොට මේ සිතුවිලි නිරුද්ධ වෙනවා කියලා ඔබ බැලුවොත් ඔබට මන ආයතන කෘත්‍ය කරන්නේ, ධම්මත් ආයතන කෘත්‍ය කරන්නේ, නැවත නැවත සිතුවිලි පහල කරන්න ඉඩ නැහැ. ඒ නිසා ආයතන හැම වෙලාවෙම ආයතන කෘත්‍ය වෙන්නේ මෙන්න මේ වගේ ප්‍රමාදී බවක් ඇතුළතයි කියන නුවණකුත් තියෙන්නට ඕනේ. ඊට පස්සේ ධාතුයි කියලා කියන්නේ පින්වතුනි ස්වභාවාර්ථයෙන්. එතකොට අපි කියමු වායෝ ධාතු, පඨවි ධාතු, තේජෝ ධාතු කියන දේ තේජෝ ධාතු කියලා ගන්න. උෂ්ණ ස්වභාවය ගත්තාම ඒක ස්වභාවයක්. පේන්නේ අපිට. ආන් ඒ වගේ චක්කු ධාතු කියනකොට යථාර්ථය ගත්තාම අපිට මේ වගේ අල්ලන්න පුළුවන්, අල්ලලා විනාශ කරන්න පුළුවන් විදිහේ ද්‍රව්‍යයක් නෙමෙයි ඇහැ කියන එක, චක්කු ධාතු කියන එක. ඒකට ගොඩාක් විස්තර කරන්න වෙලා මදි. මම ඔබට නිදර්ශනක් වශයෙන් මතක් කළොත් මේ ඇහැ දැන් අපිට තියේ. මේ ඇහැට අපි දැන් ඇහැ කියලා හිතාගෙන ඉන්න මස් ගඩුව තියෙනවනේ. හොඳයි, අපි ඉන්දි කට්ටක් හරි නැත්තම් ඇනයක් හරි මොකක් හරි එකකින් මේ ඇහැට ඇන්නොත් හෘදේ වේදනාවේ හොඳට බලන්න. දැන් ඒ හෘදෙන්නේ ඒ වේදනාව ඇති වෙන්නේ කුමන ස්පර්ශයකින්ද කියන්නේ? චක්කු සම්පස්සේද කාය සම්පස්සේද? කාය සම්පස්සජා වේදනානේ. අපිට කාය සම්පස්සේ නිසා තමයි අපි මේ ඇහැයි කියන තැන අපිට ඇහැයි කියලා හිතන එකේ ඕනම තැනකට යනලා බලන්න ඉදිකට්ටකින් වගේ එකකින් අපිට ඒ වේදනාවක් ඒ එන්නේ කාය සම්පස්සෙන් උපන්න වේදනාවක්. ඒතර කෝ ඇහැ පිංගතුනි මේ චක්කු ප්‍රසාදය කියන එක මහ භූත ටික ඇසුරු කරගෙන පහළ වෙච්ච උපය. ඒක කාය. ඒ ප්‍රසාදය චක්කු කියන කාරණාව වෙන්නේ දර්ශන කෘත්‍ය කරන්නේ රූපයක් හම්බ වෙනකොටමයි. ඇහි ඉපදීම රූපෙකම දත යුතුයි, රූපෙ ඉපදීම ඇහෙම දත යුතුයි මිසක ඉඳගෙන නිදාගෙන හිටගෙන ඇවිදින හතර ඉරියව්වේ මේ චක්කුව කියන එක තියෙනවා නෙමෙයි. එහෙම තියෙනවා නම් රූප නොපෙනෙන වෙලාවට අර වගේ ඉදිකට්ටකින් යනලා මේ ඔබට ඇහැයි මෙන්න මෙතනයි ඇහැයි කියලා හිතන්නේ කියන ඕනම තැනකට යනගෙන 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 යන්න. ඇහැ තියෙනවනම් චක්කු සම්පස්සයක් එන්න බෝනින කුතනක හරි. නමුත් ඒකකින් ඔත් ඔබට චක්කු සම්පස්සයක් ඉන්නේ කාය සම්පස්සය. එතකොට මේ චක්කු ධාතු කියලා කියන්නේ චක්කු ස්වභාවය කියලා කියන්නේ, චක්කු කියන්නේ දර්ශනය වෙන ස්වභාවය කියන එක පින්වතුනි අන්තිමට චක්කුව කියන එක ස්වභාවාර්ථයෙන් පෙනීම
මාත්‍රයක් යන අර්ථයකට යනවා. ඒක තියෙන්නේ නැතුව පිනිමින් පස්සේ නිරුද්ධ වෙන ස්වභාව මාත්‍රය. ඊට පස්සේ අපිට හම්බ වෙන හැට හම්බ වෙන රූපය කියන එක අර වතුර ටිකට ඡායාවක් වගේ, ඒක ගණ්ඩත් බෑ අයින් කරන්නත් බෑ, දකින්න විතරයි පුළුවන්. උසක් කියන්න බෑ, මිටි බවක් කියන්න බෑ, බරක් කියන්න බෑ. බලලා වතුරට වෙන ඡායාවදී පෙනී මාත්‍රයක් ස්වභාවයක් විතරයි වගේ රූප ධාතු. ඒ වගේ මෙන්න මේ ධාතු අර්ථයෙන් හොඳට ස්කන්ධ ටික හොඳට පිළිසිඳ දකින. දැක්කහම එයාට මේ ස්කන්ධ ටික අරඹයා ස්කන්ධයන්ගේ ස්වභාවය හේතුන්ගෙන් හටගෙන හේතු නැතිවෙකො නැති වෙන අනිත්‍ය වූ ධර්මතාවයක් කියන නුවණ හොඳට එළඹ සිටිනවා. අනිත්‍ය වූ ධර්මතාවයක් කියන නුවණ එළඹ සිටිනවා. ඒ වගේම අනිත්‍ය නිසාම දුක් වූ ධර්මතාවයක් කියන නුවණ එළඹ සිටිනවා. මේ ස්කන්ධ ධාතු ආයතන අනිත්‍ය වූ දුක් වූ දෙයක් කියන අදහස එළඹ සිටිනවා. එතනදිත් පින්තුන් තේරුම් ගන්න ඕනේ ඒ දුකයි කියනකොටත් ඒක ඥාත පරිඥාවෙන් මේ විදිහට පරිඥය වෙන්න ඕනේ. මොකද සමහර අය තර්ක කරනවා යද නිච්ඡන් තන් දුක්ඛ, යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා ගන්නවා නම් එහෙම ගන්න බෑ, ඒක බොරු. හැමතැනදීම එහෙම වෙන්නේ නැහැ. ඇයි? ඒගොල්ලෝ නිදසුන් ගන්නවා සැප වේදනාව අනිත්‍ය වෙනකොට දුක එනවා තමයි. දුක් වේදනාව අනිත්‍ය වෙනකොට දුක එන්නේ නැහැනේ, සැපයිනේ. එහෙනම් යද නිච්ඡන් තන් දුක්ඛ, යමක් අනිත්‍යයි නම් ඒක දුකයි කියලා ගන්න බෑනේ. එහෙනම් ওই වචනේ බොරුනේ, ඒක බුද්ධ දේශනාවක් නෙමෙයිනේ කියලා තර්ක කරන අය ලෝකේ ඉන්නවා. එතකොට ඒ නිසා ඕගොල්ලෝ ඥාත පරිඥා කියනකොට හොඳට හාත්පසම දැනගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ඒ දේශනා කරන ධර්මයන්ගේ විවිධත්වයක්, නානත්වයක් තියෙනවා, අර්ථ නානත්වයක් තියෙනවා විශේෂයෙන්. බුදුරජාණන් වහන්සේ දුක කියන එක පනවන්නේ එකම අර්ථයකින් විතරක් නෙමෙයි, විවිධ අර්ථයකින්. ඒ උදාහරණයක් ඇතුළ ගත්තාම යද නිච්ඡන් තන් දුක්ඛං, යමක් අනිත්‍යයි නම් ඒක දුකයි කියලා අපි ওই දුක පනවන්නේ වේදනාර්ථයෙන්, දුක් වේදනාවක් එයිනේ කියන අදහසෙන්. නමුත් බුදුරජාණන් වහන්සේ හැම තැනකදීම වේදනාව කියන තැනකින්ම දුක පනවන්නේ. බුදුරජාණන් වහන්සේ යද නිච්ඡන් තන් දුක්ඛං, යමක් අනිත්‍යයි නම් හේ දුකයි කියන එක පනවනවා අසුභාර්ථයෙන්, අසාරාර්ථයෙන්, එතකොට හිස්සාර්ථයෙන්, ශුන්‍යාර්ථයෙන්, විශ්වාසී තැබිය නොහැකි. එතකොට කියන අර්ථයකින් බුදුරජාණන් වහන්සේ යද නිච්ඡන් තන් දුක්ඛං කියලා කියන්නේ, මිසක වේදනා අර්ථයකින් නෙමෙයි. හොඳට ඒක මතක තබා ගන්න. මම මතක් කරන දේ තේරෙනවද? දන්න යමක් අනිත්‍යයි නම් හේ දුකයි කියලා කියන්නේ පින්වතුනි, එතන දුක පනවනකොට නිස්සාර අර්ථයෙන්, හිස්සු අර්ථයෙන්, අනර්ථයක් අර්ථයෙන් පැනෙව්වා මිසක වේදනා අර්ථයකින් නෙමෙයි. එතකොට කෙනෙකුගේ ගතිය යහපත් වෙන්නේ නැහැ කියලා කියනකොට, කාලකන්‍ය කියලා කියනකොට ඒක වේදනාර්ථයකින් නෙමෙයි, ඒ නිස්සාරාර්ථයකින් පැනෙව්වා. අනේ මගේ බඩේ කැක්කුමයි, මගේ කන කැක්කුමයි, මගේ ඔළුවේ කැක්කුමයි, මට හිතට හරි දුකයි කියලා කියනකොට අන්න වේදනාර්ථයකින්. ඒ දුක පැනෙව්වා අපි වේදනාවකින්. මේ මිනිස්සයා කෙරේ කිසිම විශ්වාසයක් තියන්න බෑ කියලා කිව්වහම එයා විශ්වාස කරන්න බැරි අර්ථයකින් දුක, ඒ විශ්වාස කරන්න බැරිකම, පිළිගන්න බැරිකම, විශ්වාසයක් තබන්න බැරි, පිළිගන්න බැරිකම, යම්කිසි අපහසුකමක්. නමුත් ඒක වේදනාර්ථකින් නෙමෙයි, අසුභවාදී කමක්. නමුත් ඒක වේදනාර්ථකින් නෙමෙයි. ආන් ඒ වගේ මේ ස්කන්ධ ධාතු ආයතන ටිකේ හොඳට අනිත්‍යයි කියලා දන්නවා, ප්‍රත්‍ය නිසා මහටගෙන ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙන නිබඳු ධර්මතාවයක් තියෙන කියලා. අනිත්‍ය නිසාම දුකයි කියලා දන්නවා විපරිණාමාර්ථයෙන්, එතකොට වෙනස් වෙන අර්ථයෙන්, ශුන්‍යතාර්ථයෙන් දුකයි කියලා දන්නවා. අනාත්මයි කියලා දන්නවා, මොකද යම් රූප කියලා ටිකක් තියෙනවා, මහා භූතයි උපාදාය රූපයි. එතකොට ඒක සත්පුද්ගල භාවයෙන් තොරයි. වේදනා සංඥා සංකාර ටිකක් කියලා තියෙනවා, චෛතසික.
විඥානය කියලා යමක් තියෙනම් චිත්තය මේවා ඔක්කොම හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා කියලා දකිනකොට එයා මේ ටිකේ අනාත්මයි කියලා දකින. ඥාත පරිඥාවෙන් ස්කන්ධ ධාතු ආයතන ටික සම්පූර්ණම මෙයා දකිනව මොකද්ද? ස්කන්ධ ධාතු ආයතන ටික අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයෙන් යුක්තයි කියලා දකිනවා. ඒ දකින්නේ නිකන් හින්දා නෙමෙයි, ඒ ස්කන්ධයත් ස්කන්ධයන්ගේ ස්කන්ධ ලක්ෂණ ටිකත් ඒවෙන් කරන කෘත්‍යයත් හොඳට දැක්කා. ඒ ස්කන්ධයන්ගේ ලක්ෂණය දැක්කා, ස්කන්ධයන්ගේ ස්වභාවය දැක්කා, ස්කන්ධයන්ගේ කෘත්‍ය දැක්කා. ඒ විදිහට දැක්කහම ස්කන්ධ ධාතු ආයතනයන්ගේ ස්වභාවය දැක්කහම ඔන්න එතෙන්දී ඒ ස්වභාවය පිළිසිඳ දකින කමිටක ඥාත පරිඥා. ඊට පස්සේ උත්තරයක් කියනවා, එහෙනම් මෙබඳු ස්කන්ධ ටික ආරම්භය, මෙබඳු රූපය ආරම්භය පුද්ගල භාවයක් තියෙයි නම්, ආත්ම සංඥාවක් තියෙනවා නම්, මෙබඳු වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික ආරම්භය සත්ව පුද්ගල ආත්ම සංඥාවක් තියෙනවා. ඒ වගේම ඇහ කන දිවනාසය ශරීරය කියන ආයතන ටික ආරම්භය මම හෝ මගේ හෝ තව පුද්ගලගේ කියලා ආත්ම සංඥාවක් තියෙනවා. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියන මේ ධාතු ආරම්භය මම මගේ මගේ ආත්මය කියලා ආත්ම සංඥාවක් තියෙනවා. මෙන්න මේ පවතින අනාත්මයි, නමුත් ආත්ම සංඥාවක් තියෙන. එතකොට ප්‍රත්‍ය නිසා හටගෙන ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙන ස්වභාවයෙන් යුක්ත අනිත්‍ය වූ ධර්මතාවයක් තමයි මේ ස්කන්ධ ධාතුන් ආයතනයන්ගේ තියෙන. හැබැයි ඉඳගෙන හිටගෙන ඉඳාගෙන ඇවිදින හතර ඉරියව්වම පරිහරණය කරන්න පුළුවන්. ඇහැ කන දිවනාසය ශරීරයේ තියෙනවා, රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම තියෙනවා, ස්කන්ධ ධාතු ආයතන ටික හැමදාම තියෙනවා කියලා නිත්‍ය සංඥාවක් තමයි තියෙන්නේ. එතකොට මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ ප්‍රිය වූ මනාප වූ මధుර වූ දේවල් තියෙනවා. ඒ ප්‍රිය වූ මනාප වූ මధుර වූ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බයන් අපිට විඳින්න පුළුවන් කියලා සැප සංඥාවකුත් තියෙනවා. එතකොට එයා දන්නවා මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ තියෙන ස්වභාවයේ යථාර්ථය ඥාත පරිඥාවෙන් ඥාත වුණා. අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම මෙබඳු මෙබඳු ලක්ෂණයන්ගේ යුක්ත දෙයක් කියලා. එහෙම වෙනකොටම තමන්ගේ මනස පැත්තට තමන්ට එයාට තේරෙනවා මේ ආරම්භය නිත්‍ය වූ සැප වූ ආත්ම වූ දේවල් තියෙන්නේ කියන තැනක නිමිති ටිකක් තමයි අපිට තියෙන්නේ. ඒ කියන්නේ අපි රළු වශයෙන් ගත්තොත් රූපය කියන එක හැම ආකාරයෙන්ම වේදනා සංඥා සංකාර චෛතසික හැම ආකාරයකින්ම විඥානය හැම ආකාරයකම අනාත්මයි කිව්වා. නමුත් මේ මම සත්වයේ පුද්ගලික ආත්මයක්. තව දුවා දරුවෝ කියන්නේ තවත් පුද්ගලිය සත්වයේ ආත්මය කියලා ආත්ම සංඥාවක් තියෙනවා. ඒ වගේ ස්කන්ධ ධාතු ආයතන අනිත්‍ය දුක්ඛ අනාත්මයි, ඒව නිට්ටයයි සපයි ආත්මයි කියන විපල්ලාසයක් හැඟීමක් තමන්ගේ මනසේ නිමිති වශයෙන් පවතිනවා කියලා පේනවා. මෙන්න මේ නිට්ටි වූ සැප වූ ආත්ම වූ විපල්ලාසයන් තමන්ගේ මනසේ තියෙන ප්‍රතිපක්ෂ ධර්මයන් දුරුකට යුතුයි, ප්‍රහාණයකට යුතුයි කියලා ප්‍රහාණ පරිඥාවට නුවණෙනවා. ප්‍රහාණ පරිඥාව ප්‍රහාණය කටයුත්තේ කුමක්ද? නිට්ටි වූ සැප වූ ආත්ම වූ නිමිති ටිකක් තමන්ගේ මනසේ පැත්තේ තියෙන. මෙච්චර වෙලා මේ ස්කන්ධ ගැන, ධාතු ගැන, ආයතන ගැන ඉගෙන ගත්තේ, රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා ඉගෙන ගත්තේ, ඒවැය තියෙන යතහාම ස්වභාවය තමයි ඥාත පරිඥාවෙන් පරිඥය වුණේ. ඒ ටික හොඳට ඉගෙන ගන්නකොට තමන්ට තේරුණා ඒ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ සැබෑ ස්වභාවය මේකයි. හැබැයි ඒ අරඹයා තමන්ට බාහිර සත්වයේ පුද්ගලයෝ ඉන්නවා, බාහිර රන් රිදී මුතු මණික ආදී වටිනා දේවල් තියෙනවා. නිට්ටි වූ සැප වූ ආත්ම වූ සංඥාවක් තමයි තමන්ට මේ ලෝකයේ ආරම්භය. මේ ආයතන ටික පැත්තේ, මේ ස්කන්ධ ටික පැත්තේ, මේ ධාතු පැත්තේ, මේ ආයතන පැත්තේ නිට්ටි වූ සැප වූ ආත්ම වූ යමක් තියෙන්නේ කියන අදහසයි තමන්ගේ චිත්තයේ පවතින්නේ, තමන් ගාව තියෙන දැක්ම වෙලා තියෙන්නේ. මෙන්න මේ ටික ප්‍රහාණය කොට යුතුයි කියලා නුවණක් එනවා. අන්න එයාට මාර්ගය අමාර්ගයේ දෙක පැහැදිලි වෙනවා.
ඒකාන්තයෙන් ආශ්‍රයක්ෂය සඳහා ඒකාන්තයෙන්ම අනුපාදා පරිනිර්වාණය සඳහා කටයුත්ත වෙන මුකුත් නෙමෙයි. මේ නිත්‍යයි සැපයි ආත්මයි කියලා ගත්ත කෙලෙස් ටික ප්‍රහාණය කිරීමෙන්මයි මෙන්න මේ අනුපාදා පරිනිර්වාණය සාක්ෂාත් කරගන්න තියෙන්නේ කියලා නුවණක් වෙනවා. මොකද දැන් මේ සසර ඇදලා බැඳලා තබල ජරා මරණ දුකට පත්වන උපාදාන සහිත භවක ලෝකයේ තුල පවත්වල ආයතන ටික තුල පවත්වල ජරා මරණ දුකට තමන්ව පත් කරන එකම ධර්මතාවය මේ ටික ගවේෂණය කරනකොට හම්බ වුණා. ස්කන්ධ ඇතුළේ තියෙනවත් නෙමෙයි, ධාතු ඇතුළේ තියෙනවත් නෙමෙයි, ආයතන ඇතුළේ තියෙනවත් නෙමෙයි, ඒවා නිසා ඇති වෙනවත් නෙමෙයි, ඒවා කෘත්‍ය නිසා ඇති වෙනවත් නෙමෙයි. හරි. ඒ ස්වභාවය නොදන්නා කම නොදැක්ක කම නිසා තමන්ගේ මනසේ හටගත් නිත්‍ය සැප ආත්ම සුභ කියන මෙන්න මේ කෙලෙස් ටික විපල්ලාස ටික නිසායි මෙන්න මේ උපාදාන සහිත භවක අද ජීවිතයේ තියෙන්නේ. මෙන්න මේ නිත්‍ය සැප ආත්ම කියන ස්වභාවයෙන් මනස ගලවලක් මේ කෙලෙස් ටික ප්‍රහාණය කිරීමෙන්මයි අනුපාදා පරිනිර්වාණය සාක්ෂාත් කරගත ඒ සඳහා යා යුතු මඟ කියලා මෙන්න මේකමයි කියලා හොඳට මාර්ගය කියන එක නොමාර්ගය කියන එක යට පැහැදිලි වෙන වෙන ක්‍රමයක් නැහැ. මෙන්න මේකයි මාර්ගය කියන එක හොඳට පැහැදිලි වෙනකොට එයාට මඟ නොමඟ ගැන කෙසේද කෙසේද යන විමුක්තියක් එන්නේ නැහැ. ඒ කියන්නේ නිවන් දැකීම පිණිස මෙතෙන්ට එනකොට මෙයාට පින්වතුනි සීලබ්බත පරාමාසයෙන් හිත මිදෙනවා. මුලින් නාම රූප ධර්මයන් පිරිසින් දක්න දිට්ඨි විසුද්ධියේදී සක්කාය දිට්ඨිය අතහැරුණා. ඊගවට කෙසේද කෙසේද යන විමුති ඇති කරන ධර්මය වූ විචිකිච්ඡාවෙන් කංකතියෙන් හිත මිදුණා. කංකා විතරන විසුද්ධියෙන් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී මාර්ග නොමාර්ග කියන දෙක පැහැදිලි කරලා මෙන්න මේකයි විමුක්තිය සඳහා මේ නිත්‍ය සැප ආත්ම කියන මෙන්න මේ කෙලෙස්යන් ප්‍රහාණය කිරීමෙන්ම මෙන්න මේ මාර්ගය සාක්ෂාත් කර යුතුයි කියන නුවණ එළඹෙනකොටම තමන්ගේ විමුක්තිය සඳහා එතකොට තමන්ගේ නිදුක් බව සඳහා නොයෙක් විදිහේ වෘත සමාදන් වෙන බවක් තියෙනවා නම් ලෝකේ නොයෙක් නොයෙක් ක්‍රම ඇසුරු කරන බවක් තියෙනවා. අන්න ඒකෙන් සම්පූර්ණ මෙයාගේ මනස මිදෙනවා. තමන්ගේ ඒ සාංසාරික විමුක්තිය සඳහා දුකෙන් නිදහස් වීම සඳහා වෘත සමාදන් වෙනවා කියන ලබ්ධියක් ලෝකේ තියෙනවා. ඒවෙන් තමන් අතහැරිලා සීලබ්බත පරාමාසයෙන් හිත මිදෙනවා. මෙතනට මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන තැනට එනකොට එයාට මග නොමග දෙක හොඳටම පැහැදිලි. නොමග අතහැරලා මත්තේ කට යුත්තේ මෙන්න මේ ටිකමයි කියන තැනකින් එයාට පැහැදිලි වෙනවා. ඒකම එයාට මත්තේ මේ නිත්‍යයි සැපයි ආත්මයි කියන සංස්කාර ධර්මයන් විදර්ශනා කළා. විදර්ශනා ඥාන ලබාගෙන මෙන්න මේ අනුපාදා පරිනිර්වාණය සාක්ෂාත් කර යුතුයි කියන නුවණ පහළ වෙනවා. ආන්ගේ පහළ වෙනකොට පින්වතුනි එයාට සිතේ මග නොමග නොදැනීම නිසා යම් කෙලෙසියක් තිබුණා නම් අන්න ඒ කෙලෙසිය ප්‍රහාණය වෙනවා. ඉතින් මේ විදිහට හොඳට නුවණින් මෙනෙහි කළා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය සාක්ෂාත් කරගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න කියන එකත් මතක් කරනවා. ඒ වගේම මේවා එකින් එක අපි හිතලා කරන්න ඕනේ අනුපූර්ව අනුක්‍රමයෙන් සීලයක පිටලා හිත වඩමු විදර්ශනා කරගෙන යනකොට අනුක්‍රමයෙන් ඒ ඒ තැන්වල ධර්මතාවයන්ට නැඹුරු වෙමින් නැඹුරු කරමින් ගැඹුරු වෙමින් ගැඹුරු කරමින් තමන්ට මේ ධර්මතාවය විසින්ම අනුපූර්ව ලැබෙන වැඩෙන ක්‍රමයක් නුවණ ලැබෙන නුවණ වැඩෙන ක්‍රමයක් මේ තුල තියෙන්නේ කියන කාරණාවත් මතක් කරනවා. ඒ බව දත යුතුයි. ඕගොල්ලෝ මේ විදිහට වඩාගෙන යනකොට ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය පිරෙනවා කියන ධර්මතාවයක් වෙන ඕක කරනකොට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පිරෙනවා කියන ධර්මතාවයක් වෙන ඒක කරනකොට ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය එහෙනම් කටයුත්තේ මේකමයි කියන එකට નિરાයාසයෙන්ම ඕගොල්ලෝ ඊගාවට පත් වෙනවා. හොඳයි. එහෙනම් කල්පනා කරගන්න අද මේ
දේශනාව හොඳින් ශ්‍රවණය කළා නම් ඒ දහම් කරුණු ටික නැවතත් හොඳට සිහිපත් කරලා මතක තබා ගන්න ඕනේ මෙනෙහි කළා. තමන්ගේ ඒ චිත්ත උපක්ලේශයන් තියෙනවා ඒව දුරු කළා. අනුපාදා පරිනිර්වාණ සාක්ෂාත් කරගන්න හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ආශිංසනය කරනවා. හොඳයි එහෙනම් අපි දැන් අනුමෝදන් කටයුතු දැන් වලට පින් අනුමෝදන් කරමු. මේ තුල ජනිත වෙච්ච සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින් උතුම්වන් මේ පින් උතුම් සිළු දනාගේ ගෙවල් දොර රැකි රක්ෂා දිස්ත්‍රික්ක අධිග්‍රහීතු ශාසන මාමුකෂ්ඨකාරක සිළු දෙවියෝ ඒ වගේම අරණ්‍ය ශ්‍රේෂ්ඨ අධිග්‍රහීතු යම් දේවගණ සමුයක් සිටින මේ සිළු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍යංගේ දිවිසුරු වඩා වර්ධනය කරගන්න දිව්‍ය පතන බෝධිකම තුන් වෙන සෙනසෙත්වා කියන අදහසින් අපි දිව්‍යන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධියන්තු සිවං පුදං. මග නොමග තේරුම් ගැනීමට නොහැකි ලෝකයාට ඒ විමුක්තිය පිණිස මග නොමග දෙක තේරුම් අරගෙන ඒ තමන්ගේ විමුක්තිය සාක්ෂාත් කර ගැනීමට උපකාරී වෙනව මේ දහම් පරයයේදී ඒ ධර්ම දේශනාව සදාස බොහොම ශ්‍රද්ධාවෙන් ඒ සඳහා දායකත්වය ලබාගෙන කටයුතු කරන්නේ ටීබී දිසානායක මහත්මාගේ 73 වෙනි ජන්මදිනය නිමිති කරගෙන ඒ මහත්මාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් ඥාති හිත මිත්‍රාදීන් පිරිස තමයි මේ දේශනාව සදා සැද බැතිබර දායකත්වය සපෙලා තියෙන්නේ. ඉතින් ඒ දිසානායක මහත්මාට මේ දේශනාව තුළින් ජනිත වෙච්ච කුසල ධර්මයන්ගේ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ වෙත්වා කරන කියන සාසන මාමක කටයුතු දියුණු තියුණු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම ප්‍රාර්ථනීය බෝධිපින් උතුම් මගපල නෝනින් සැනසෙන්ටත් දිසානායක මහත්තයාට මේ පින් හේතුපාරමී වේවා කියලා අපි එතුමට චිරජීවනයත් කුසල සම්පත්තියත් ආශිංසනය කරනවා. ඒ වගේම ඒ ඥාති හිත මිත්‍රාදීන්ගේ මියගිය පවුල්වල සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් කරනවා. මේ පින් අනුමෝදන් වීම මේ දේශනාවට දායකත්ව සැපූ සිළු දෙනාගේ මේ ඥාතින්ටද සමස්ත දේශනාව ශ්‍රමණය කළ සමස්ත ලෝකවාසී ඒ ජනතාවගේ මේ ඥාතිද මේ පින් අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ ධර්මාගම කුසල ධම්මනායක මායම් පාලන ඇතුළු සංඝ පීතුන් වහන්සේලාට සිළු දෙනාට මේ පින් අපි අනුමෝදන් කරනවා. ඒ සිළු දෙනාම පරලෝකගතී සූපත්තින් උතුම් වෙන සෙනසෙත්වා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරනවා. මේ දේශනාව සඳහා දායකත්වයේ සැපයූ සිළු දෙනාටත් දේශනාව ශ්‍රවණය කළා වූ සිළු දෙනාටත් ඒ බෞද්ධ නාලිකාවේ වර්තමාන කටයුතු කරන අපේ බොරලන්දේ ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ වගේම රෝහණ ගරුතර මහත්මයා ඒ වගේම කාර්ය මණ්ඩලයේ කල්යාණ පුතායේ සන් පුතා ඇතුළු මේ බෞද්ධ නාලිකාවේ මේ සත්ක්‍රියාව සඳහා කටයුතු කරන සියලුම දෙනාට මේ කුසල ධර්ම බලයෙන් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ වෙත්වා කරන කෙනියා ශාසන මාමක කටයුතු දියුණු තියුණු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. මේ කුසල ධර්ම සෑම දිනාටම එකසේ හේතු උපනිශ්‍රී වීම උතුම් නිර්වාණ සම්පත්තියම සැනසෙන්නට සෑම දිනාටම මේ පින් හේතු පාරමී වේවා.